විශේෂයෙන්ම දැන් මේ දවස්වල යන ප්‍රධානම මාතෘකාව තමයි මේවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන සමඟ ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාත් ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මැතිතුමාත් අතර පවත්වන්නට නියමිත ඒ දේශපාලන ප්‍රතිපත්තිමය වශයෙන් පැවැත්වීමට නියමිත විවාදය පිළිබඳව මම ඇත්තටම පෞද්ගලිකවම හිතනවා එක ඉතාමත් ඉදිරිගාමී අදහසක් කියලා. ඔබ ගත්තොත් මේ හොඳ දියුණු රටවල් වල ප්‍රංශය ගත්තොත් එතකොට ඇමරිකාව ගත්තොත් ඇමරිකාවේ අවසානයට තේරෙන ජනාධිපති ධුර අපේක්ෂකයෝ දෙදෙනාම වැඩිම බහුතරයක්ගේ කැමැත්ත මත ඒ පක්ෂවලින් අවසානයේ ඉදිරිපත් වෙන දෙදෙනාම වැඩිම ප්‍රතිශතයක් අරගෙන තමයි ඔවුන් දෙදෙනාම ජනාධිපති අපේක්ෂකයන් බවට පත් වෙන්නේ. ඊට පස්සේ දෙදෙනාට විවාදයන් තුනක් පවත්වනවා. පළවෙනි විවාදය සහ දෙවනි විවාදය වගේ වෙනකොට රටේ ජනතාවට විවාදෙන් ජයග්‍රහණය කරන්නේ කවුද? සහ බොහෝ දුරට විවාදෙන් ජයග්‍රහණය කරන පුද්ගලයාම තමයි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නේ කියලා නිගමනයකට එන්න පුළුවන්. හැබැයි ඒක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිලරි ක්ලින්ටන් ඉදිරිපත් වෙන ජනාධිපතිවරණයේදී මට ඉතාමත් හොඳට මතකයි. ඒක ඉතාමත් ලඟින් මේ නරඹපු කෙනෙක් මම. ඒ කාලේ මට මතකයි පළවෙනි විවාදය ඉතාමත් හොඳින් හිලරි ක්ලින්ටන් විශාල මේ ජනප්‍රියතාවයක් ලබා ගත්තා. දෙවනි විවාදයේදී ඇය ඇයගේ ජයග්‍රහණය තහවුරු කරා කියලා ඒ මාධ්‍යවේදීන් සහ දේශපාලන විශ්ලේෂකයන් කිව්වා. මොකද ඉතාමත් සාර්ථකව ඇය දේශපාලනයේ ඇයගේ ප්‍රතිපත්ති පිළිබඳව ඉතාමත් හොඳට කතා කරා. තුන්වෙනි විවාදය අවසන් වෙනකොට මුළු රටේම 56%කටත් වඩා වැඩි ප්‍රමාණයක් තීරණය කරලා තිබ්බා. ඒ විවාදයෙන් ජයග්‍රහණය කරේ හිලරි ක්ලින්ටන් කියලා. හැබැයි කෙසේ හෝ වේවා විවාදයෙන් ජයග්‍රහණය කළත් ඇය පසුව ජනාධිපතිවරණයේදී විවාදය ඉතාම වැඩි සාර්ථකව නොකරපු ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි ජයග්‍රහණය කරන්නේ. ඒත් ඒ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ තිබ්බා ඒ රටේ මිනිසුන්ට ඉතාමත් හොඳ ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ මතය ප්‍රකාශ කිරීමටත් ඔන්ලයින් හරහා එතකොට එහෙම නැත්නම් එතනට ඒ විවාද කරන තැන්වල ඒ ප්‍රධාන හෝල් එකේ රැස් වෙලා හිටපු ජනතාව විදිහට ඒ වගේම පෝල්ස් වලින් එහෙම නැත්නම් ඔවුන්ගේ මේ සමාජ මාධ්‍ය හරහා නොයෙකුත් ප්‍රශ්න ඔවුන් ඉදිරිපත් කළා. ඒ අනුව නොයෙකුත් ආකාරයකට ඍජුව සහ වක්‍රව සාමාන්‍ය ජනතාවට විවාදෙත් එක්ක ඉතාමත් හොඳට සම්බන්ධ වෙන්න අවස්ථාව ඉඩහසර සලසලා දුන්නා. ඒ ඉඳගෙන හිටපු මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්න මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න නෙවෙයි. රටේ නොයෙකුත් විදිහේ එක එක සිවිල් සංවිධානවල එතකොට රටේ ගුරුවරයන්ගේ එතකොට රටේ පෞද්ගලික රස්සාවල් කරන උදවිය එතකොට ව්‍යවසායකයන්ගේ මේ රටේ කොටින්ම කියනවා නම් පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා ඉදිරිපත් කරලා තිබ්බ ප්‍රශ්න. ඒ හැම එකටම ඇත්තටම ඒ විවාද සාමාන්‍යයෙන් පැය දෙකක වගේ කාලයක් ගියා. ඒ විවාද ඉතාමත් සාර්ථක විදිහට ඒ කියන්නේ ඒ රටේ මිනිසුන්ගේ දැනුම් දේශපාලනික සවිඥ කියන්නේ දේශපාලන දැනුමත් එක්ක සංසන්දනය කළ බලද්දි ජනතාව බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු වුණ තරම් ඉහළ මට්ටමේ පිළිතුරු ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා නොදුන්නත් ඒක අවසාන විග්‍රහය විදිහට ගෙන ගියේ අර ඉතාමත් හොඳ කතිකයෙක් විදිහට හිලරි ක්ලින්ටන් ඇගේ අදහස් හොඳට ප්‍රකාශ කරපු බවත් ඒ වගේම ඩොනල්ඩ් ට්‍රම්ප් කතා කරපු සබ්ජෙක්ට් එකකින් පරිබාහිරව බොහෝ අනවශ්‍ය දේවල් වලට උත්තර දීපු බවත් ඔය වගේ ඉතාමත් ඒ කියන්නේ ඒක ඇනලයිස් කරනකොට ඒ විවාදය එළිය බලාගෙන ඉන්න ඕන කෙනෙක්ට ඒක හරි ලස්සන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඉතාමත් හොඳ පණිවිඩයක් ගෙනියන සහ දැනුම් දේශපාලන පිළිබඳ හොඳ දැනුමක් ලබා ගත හැකි විවාදයක්. ඉතින් අපිත් ඇත්තටම දන්නද ගොඩක් දේවල් ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්ති ආර්ථික ප්‍රතිපත්ති අධ්‍යාපන සෞඛ්‍ය මේ සියලු දේ පිළිබඳව විශාල දැනුමක් ඒ විවාදයෙන් අපිට ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් මම දැක්කා මේ අපි මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල මේ වගේ විවාද පවත්වන බව ප්‍රකාශ කරද්දී සමහරක් ජනතා විමුක්ති පෙරමුණට අදාළ කට්ටිය කියලා තිබ්බා මේක ඇමරිකාව නෙවෙයි කියලා. ලංකාවේ මිනිසුන්ට ඕවා තේරෙන්නේ නැහැ කියලා. ලංකාවේ මිනිසුන්ට මේවා තේරෙන්නේ නැත්නම් අපි තේරුම් කරමු. තව දුරටත් අපිට ලංකාවේ මිනිසුන්ට මේවා තේරෙන්නේ නැහැ, ලංකාවේ මිනිසුන්ට ලොකු දැනුමක් මේවා ගැන නැහැ, මේක ඇමරිකාව නෙවෙයි, ඔය වගේ කතා කියන එකෙන් තව තවත් අපේ රටේ මිනිසුන්ගේ දැනුම පිළිබඳව ප්‍රශ්නාර්ථයක් ඇති කරන බවක් නෙපෙන්නේ.
අපේ ලංකාව මිනිසුන්ගේ දැනුම තුට්ටු දෙකට දාලා ලංකා මිනිසුන්ගේ දේශපාල දැනුම පිළිබඳව අවතක්සේරු කරලා කතා කරනවා. ඉතින් ඒ නිසා මම හිතනවා එහෙම නෑ, ලංකාවේ ඉතා 30%ක් මේ වෙනකොට ලංකාවේ ජනතාව තවම තීරණය කරලා නැහැ කාටද ඡන්ද දෙන්න කියලා. එතකොට දැන් අපිට මේ පේන්නේ අපේ රැස්වීම් වලට, ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම් වලට ඇවිල්ලා ඉඳගෙන ඉන්න ජනතාව දිහා විතරයි. හැබැයි ප්‍රකාශ තමුන්ගේ මතය ප්‍රකාශ කරන්න නැති නිවෙස් වලට වෙලා ඉන්න ටීවී එක බලලා ඒ කතා කරන දේවල් වලින් සහ ඒ වගේම අපේ ප්‍රතිපත්ති වලින් කොතනද රට කොතනටද ගෙනියන්නේ, හරි තැනට ගෙනියන්නේ මොන පක්ෂෙද කියලා තීරණය කරන ජනතාව 30%ක් ලංකාවේ වෙලා ඉන්න. ඒතර ඒගොල්ලන් තීරණය කරන්න ඕනේ. ඒකට අපි කියනවා පාවෙන ඡන්ද කියලා. එතකොට ඔවුන් තීරණය කරන්න ඕනේ අවසාන තීන්දුව තියෙන ඔවුන්ගේ අතේ. කවුද මේ රටේ ජනාධිපති වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා හැමෝටම දේශපාල දැන් ඔබ දන්නවා අරගලයෙන් පස්සේ අපි හිතන්නේ නැති මේ පිරිස ගොඩක් පිරිස තරුණයෝ තරුණ තරුණියෝ කාන්තාවෝ අපි හිතන්නේ නැති ලේයර්ස් ගොඩක් දේශපාලනය පිළිබඳව ලොකු දැනුවත් වීමක් සහ දැනුවත් වීමට උවමනාවක් දැක්වුවා. ඒ අනුව මේ අවුරුදු දෙක තුන ඇතුළතදී ජනතාව කියවන්න ගත්තා, ලියන්න ගත්තා. වෙනතට වඩා තරුණ උදවිය අපි දකිනවා දේශපාලන පිළිබඳ උනන්දු වෙලා තියෙනවා, නිවුස් බලනවා, දේශපාලන රැස්වීම පිළිබඳ උනන්දුවක් තියෙනවා, මොනවද මේකල කතා කරන්න කියලා බලනවා. ඔබ ට්විටර් එක ගත්තොත්, එක්ස් එක ගත්තොත්, ඉන්ස්ටාග්‍රෑම්, ෆේස්බුක් වගේ දේවල් ගත්තොත් සාමාන්‍යයෙන් දේශපාලනය පිළිබඳ ලියවෙනවා. ඒ ලියවෙන්නේ තරුණ තරුණියන්ගේ අතින්. මේක ඉතාමත් හොඳ ප්‍රවණතාවයක්. එතන මොවුන් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒකේ තේරුම අපේ මිනිස්සුන්ට දේශපාලන දැනුමක් නැහැ කියන එකනේ. දේශපාලන දැනුමක් තිබෙනවා, මේක මෙතෙක් කල උවමනාවක් තිබිලා නැහැ. දැන් හැමෝටම උවමනාවක් තියෙන බවක් පේනවා බහුතරයක් ජනතාවට. එහෙනම් දැන් අපේ රට ඇතුලේ මේ රටේ මිනිසුන්ට එච්චර තේරුමක් නැහැ, මේක ඇමරිකාවනේ මේ වගේ කියන තර්කය පිළිගන්න බෑ අපිට. මේ අවස්ථාවේ පැහැදිලිවම මේ නායකයෝ දෙදෙනාම ජනතාව ඉස්සරහට ඇවිල්ලා මේ ගහමරා ගන්න නෙවෙයි, මඩ ගහ ගන්න නෙවෙයි. අපි කියන්නේ දැන් අපේ මම නියෝජනය කරන පක්ෂයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා නායකයා, ඔහු පැහැදිලිව ප්‍රසිද්ධියම කියලා තියෙන නලින් බණ්ඩාර මැතිතුමාව මේ සම්බන්ධීකරණයට දාලා තියෙනවා. එතකොට ඔවුන් ඔහු පැහැදිලිවම කියලා තියෙනවා ඔහු ලෑස්ති කියලා. අනික් පැත්තෙන් ඇත්තටම මේ යෝජනාව පළවෙන්නම නලින් බණ්ඩාර මැතිතුමා මං හිතන්නේ 7-8 පාරක් මේ යෝජනාව ගෙනාවට පස්සේ ඇත්තරම මම පුදුමත් වෙනවා. ඒක පැත්තකින් මුලින් මෙහෙමනේ, දැන් මේ රට ආර්ථික වශයෙන් තමයි වැටලා තියෙන්නේ. ඒතොර ආර්ථික වශයෙන් වැටෙනවා කියලා කියන්නේ නැවතත් මේ රට කවුරු හරි බාර ගන්න කණ්ඩායම හෝ පුද්ගලයා මේ වැටිච්ච රට ගොඩ ගන්න ඕනේ ආර්ථික වශයෙන්. මොකද දැන් අපිට තියෙන ආර්ථික මේ ප්‍රශ්නයක්. ඒතොර මේ ඉස්සරහට එන නායකයා මේ වෙන වෙන කතන්දර කියන පුද්ගලයෙක්ව මිනිසුන්ට මේ නිකන් බොරු බලාපොරොත්තු දෙන කෙනෙක් නෙවෙයි. ඉස්සරහට එන නායක පැහැදිලිව ජනතාව ඉස්සරහා දත්ත අනුව පෙන්වන්න ඕනේ රට කොතනද තියෙන්නේ, අපිට කොච්චර විදේශ ණය ගෙවන්න තියෙනවද, දේශීය ණය මොනවාද, ජාත්‍යන්තර ණය මොනවාද, කොච්චර කාලයකට අපිට ණය ප්‍රතිව්‍යුහ ගත කරන්න, කොච්චර මොන මොන සංවිධාන සහ මොන මොන රටවල් එක්කද අපිට හැකියාව තියෙන්නේ, IMF එකත් එක්ක කතා කරපු ඒ කන්ඩිෂන්ස් කොන්දේසි මොනවාද, අපි මොනවලටද කැමති, අපි මොනවලටද අකමැති වුනේ. ඒ වගේ ඉතාමත් විනිවිදභාවයෙන් යුතුව රටේ ජනතාවට තේරෙන භාෂාවෙන් හරියට පැහැදිලි කරලා කියන්න ඕනේ ආණ්ඩුව ගන්න කලින්. මොකද හේතුව ජනතාවට අරග කරන්නම් මේක කරන්නම් කියලා බොරු පොරොන්දු දීලා හරි මචං ඔක්කොම හරි කියලා ඉවර වෙලා කියන ඒ වගේ ප්‍රකාශ කරලා නයිමියොත් එක්ක කතා කරලා හරි මචං අපි පස්සේ ගෙවන්නම් වගේ කතා කියන එකෙන් ජනතාව තවදුරටත් එවැනි කතාවලට රැවටෙනව නම් ඒක ජනතාව පිළිබඳවත් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මම කියන්නේ අපි ප්‍රැක්ටිකල් දේ, ප්‍රායෝගික දේ, ඉස්සරහට කරන්න පුළුවන් දේ, තියෙන දේ ජනතාවට මුලින් කියන්න ඕනේ කියලා. අපිට කියන්න ඕනේ, අපි කාලපරාසයක් දෙන්න ඕනේ. අපි කරන්නේ කෙටිකාලීන, මධ්‍යමකාලීන සහ දිගුකාලීන වෙන මේ දේවල්. ඒතර අපිට මෙවැනි ප්‍රශ්න තියෙනවා, අපි මෙච්චර කාලයක් යනවා අපිට ගොඩ යන්න, අපිට මෙවැනි කාලයක් යනවා මෙන්න මේ වගේ තත්ත්වයකට එන්න කියලා එන නායකයා හා කණ්ඩායම කියන්න ඕනේ. ඊට පස්සේ ඉදිරි අවුරුදු 5 ඇතුළතදී මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා කියන්න ඕනේ. ඒතර මේ කාරණා පිළිබඳව කියන්න තමයි ආර්ථික කමිටුවක් දාලා තියෙන්නේ. ඒ අනුව තමයි අපේ නලින් බණ්ඩාර මැතිතුමා කිව්වේ අපේ ආර්ථික කමිටුව හර්ෂ ඩිසිල්වා, එරාන් කබීර් කියන අපේ ආර්ථික කමිටුවේ ඉන්න කණ්ඩායමේ ප්‍රධානීන් 3 දෙනා සමග ඔවුන්ගේ ආර්ථික කමිටුවත් එක්ක විවාදයක් කරමු කියලා. ඉතින් ඊට පස්සේ මොකද වුනේ? ඊට පස්සේ සුනිල් හඳුන්නේති මහත්මයා කියනවා එහෙම නෙවෙයි, ජනාධිපතිවරණයට ඉල්ලන්නේ අහවල්ලු දෙන්න නිසා අනුරු කුමාර සහ සජිත් අතර මේ විවාදය කරන්න ඕන කියලා. මට පේන විදිහට මොවුන් මෙහෙම කියන්නේ වෙන මුකුත් නෙමෙයි, අනුර කුමාර හැමෝම දන්නවා
ඔහුට කටින් ගහලා දිනන්න පුළුවන් එක්කෙනෙක් නේ අනුර කුමාර කියන්නේ. මොනාහරි ගල් පැලෙන බොරු ටිකක් කියලා රටේ මිනිස්සුන්ට මොනාම හරි, ඒ කියන්නේ එවලේ ප්‍රශ්නේ පැනලා යන්න මොකක් හරි උත්තරයක් දෙන જાතිය එක්කෙනෙක්. එහෙම නැත්තම් ඔබ හිතන්න අර කැනඩාවේ ගිහිල්ලා තරුණියක්, හොඳ උගත් බුද්ධිමත් තරුණියක් මෙන් අහනවා එතුමගෙන්. මට හරි පුදුමයි කැනඩාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් ඇතරම මුලා වෙලා නිකන් වශී වෙලා වගේ දෙන මෝඩ උත්තර වලට අපුඩි ගහපු විදිය දැක්කම. එක තරුණියක් ඉතාමත් හොඳ ප්‍රශ්නයක් අහනවා. එය ඇතරම එක සැරේ උත්තරයක් දීලා මේ ලේසියෙන් ගැලවෙන්න පුළුවන් ප්‍රශ්නිකුත් නෙවෙයි. හැබැයි ඒකට හරි ධාර්මික දර්ශනයක් දැනුවක් තියෙන්නේ ප්‍රශ්නෙට. ඇයි අහනවා, දැන් ඔබ ආණ්ඩුවක් ගත් විගසම මුලින්ම කරන්නේ මොකද්ද, ඉමීඩියට්ලි කරන්නේ මොකද්ද කියලා. ඇය කියනවා, දැන් ඔබට මුදලුත් මේ අවස්ථාවේ ආර්ථිකයත් කඩා වැටලා මුදල් ලැබෙත් නැහැ. එහෙම අවස්ථාවක ඔබ මුලින්ම කරන්නේ මොකද්ද? අනුර කුමාර මහත්මයා කියන පළවෙනිම මම ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරනවා. ඊළඟට මම සෞඛ්‍ය සුරක්ෂිතභාවය තහවුරු කරනවා. අධ්‍යාපනය මම ඒ අධ්‍යාපන ප්‍රශ්න විසඳනවා. මේ තුන තමයි මම මුලින්ම කරන්නේ. එතකොට ඒ ප්‍රශ්නේ අහන කාන්තාව, ඒ තරුණිය පළවෙනිම කියනවා, දැන් රටේ තියෙන්නේ ආර්ථික අර්බුදයක්. මුදල් නැහැ. ඒ පළවෙනි පේලි ඒකනේ. ඒකට දෙන පිළිතුර තමයි මම ආහාර සුරක්ෂිතතාවය, සෞඛ්‍ය සහ අධ්‍යාපන සුරක්ෂිත කරනවා. එතකොට මේකේ දැන් ඒ අහන ප්‍රශ්නේ පේනවා, මුදල් නැහැ. එතන දැන් මේ ආහාර සුරක්ෂිතතාවය කරන්නත්, සෞඛ්‍ය සුරක්ෂිතතාවය කරන්නත්, අනික් පැත්තෙන් අධ්‍යාපනය හරියට සියලු දෙනාට සමසේ බෙදී යන්න දක්වන්න මුදල් එපැයි ඒකටත්. නේද? ඒකටත් මුදල් ඕනේ. ඒකටත් මුදල් ඕනේ කම තියෙද්දි හැබැයි ඔහු කියනවා, ඉමි ආපු ගමන් මුදල් නැහැ. හැබැයි අපි මේක තමයි කරන්නේ. ඉතින් ඔබ හිතලා බලන්න, එතකොට ඒක හරි උත්තරයක්ද? පැහැදිලිවම ඒ වගේම තමයි ඔහු තව කතාවක් කියනවා මේ සංචාරක කර්මාන්තය පිළිබඳව. ඔහු කියනවා, ලංකාවට ආපු සංචාරකයන්ගෙන් ওই හොටෙල් වල නැවතිලා නේද එහෙම යන්නේ, 3/3 තමයි ආයේ නැවත ලංකාවට එන්නේ කියලා. ඔහු කොටින්ම කියනවා නම් සංචාරක කර්මාන්තයේ තියෙන හොටෙල් ඉන්ඩස්ට්‍රි එක හරියට වෙනම මේ තේරුම් අරගෙනත් නැහැ. සංචාරක කර්මාන්තයේ හරියට තේරුම් අරගෙනත් නැහැ. එතනින් එහාට සංචාරකයෝ එන්නේ කවුරු? කිසිම සංචාරකයෙක් එන්නේ ඇවිල්ලා හොටෙල් එකේ නැවතිලා යන්න නෙවෙයිනේ. අපේ ලංකාව ඇතුලේ ගොඩාක් දේවල් බලන්න තියෙනවා. ඉතින් මේකවත් හරියට තේරුම් ගත්ත නැති පුද්ගලයෙක් කොහොමද රටේ සංචාරක කර්මාන්තය පිළිබඳව, ආර්ථිකය පිළිබඳව හරි දැනුමක් තේරුමක් වැඩපිළිවෙලක් නැති බව ඉතාමත් හොඳට පේනවා. හැබැයි ඔහු කියන්නේ ඕක අහගෙන ඉන්න උදවි අප්පුටි ගැහුවනේ, ඒකේ තේරුම කටින් කියලා, කටින් මොකක් හරි කටින් ගහලා දිනනවා. ඒ කියන්නේ ඔවුන් දන්නවා ඒක අනුර කුමාර කරන්න පුළුවන් කියලා. බොරුව හරි ලස්සන කරලා කියන්න පුළුවන්.